මෙමන විට ඉරානය විසින් අන්දෝලනාත්මක ප්‍රකාශයක් ලෝකය හමුවේ සිදු කර තිබෙනවා. ඒ ඉරාන තානාපතිවරයා අමරිකා එක්සත් ජනපදයට සහ එක්සත් ජාතීන්ට දැනුම් දෙන්නේ කිසිදු ආකාරයකින් ඔක්තෝබර 7 වනදා ප්‍රහාරයට ඉරානය සම්බන්ධ නොමැති බවයි. කෙසේ වෙතත් මෙවැනි ෆොක්ස් නිවුස් වාර්තා කර තිබෙනවා. ඉරාන තානාපතිවරයා එනම් ඔහු වගකියුන් ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට. අමීර් සයිඩ් ඉර්වානි ප්‍රකාශ කරනවා ඉරාන් වෝස් ආමික් ඇන් එන් පවරිං හමාස් ඇන් අද ටෙර ගරුප්ස් ඉන් රීජන් බට ක්ලේම් ද ඉරාන් බැක් ගරුප්ස් මේක් ද ඕන් ඩිසිෂන්ස්. ඉරානය හමාස් සංවිධානය සහ ඒ ආශ්‍රිත වුණු අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම් වලට අවියායුධ ලබා දෙනවා. හැබැයි ඔවුන් ගන්නා තීරණ ඔවුන් විසින් ගනු ලබන ස්වාධීන තීරණ බවටයි අදාළ පුද්ගලයා ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ ඉතාමත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. බට ක්ලේම් ද ඉරාන් බැක් ගරුප්ස් මේක් ද ඕන් ඩිසිෂන්. ඔවුන් විසින් ඔවුන්ට ගන්නා ස්වාධීන තීරණ මත ක්‍රියාත්මක වන බවයි අදාළ තානාපතිවරයා දැනුම් දී තිබෙන්නේ. පලස්තීන අර්බුදයේදී අපි ආයුධ යැව්වා. එවගේම අප පුහුණු වී මොවුන් වෙනුවෙන් සලසා දෙනු ලැබුවා. එවගේම ඔවුන් ශක්තිමත් කළා. ඔවුන් අපේ කලාපයේ කොටසක් නිසයි අපි ඒ දායකත්වය ලබා දුන්නේ. ඒ හැරෙන්නට මේ ප්‍රහාර දියත් කරන්න මේවා සැලසුම් කරන්න අප කිසිදු සහයෝගයක් ලබා දුන්නේ නැහැ. එවගේම ඔහු සඳහන් කරනවා groups make their own decision and said they took no part in Hamas terrorist attack. ඔවුන් තීරණ අරගෙනයි ඔක්තෝබර් 7 වනදා ප්‍රහාරය ඔවුන් විසින් දියත් කරනු ලැබුවේ. අප එවැනි කිසිදු ප්‍රහාරයකට මැදිහත් වීමක් සිදු කර නැහැ. අප ඔවුන් ගන්නා තීරණවලට කිසිදු මැදිහත් වීමක් සිදු වුණේ නැහැ. ඒක පලස්තීනයේ සහ හමාස් සංවිධානයේ තීරණයක් පමණයි. අපට එය නවත්වන්නට හැකියාවකුත් නැහැ. අපි ආයුධ සහ පුහුණු වීම ලබා දුන්නු බව සත්‍යයක්. ඉතින් මේ ප්‍රකාශය ඉතාමත් වැදගත්. මොකද හවුදි සටන්කාමීන්, හමාස් සංවිධානය, හිස්බුල්ලා මේ සෑම පාර්ශවයක්ම මේ වන විට ඉරානය ආයුධ මත යැපෙන ත්‍රස්තවාදී කණ්ඩායම්. ඒ වගේම මේ වෙද්දී අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කරේ අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ බටහිර සන්ධානයට තවදුරටත් රතු මුහුදේ දැඩි අවධානමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ඒ අනුව ඉරානය අඛණ්ඩව හවුදි සටන්කාමීන්ට අවශ්‍ය කරන ආයුධ ලබා දීම තුළ මේ වාණිජ නෞකා බරපතල අර්බුදයකට ලක්වන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා. හැබැයි මේ සම්බන්ධයෙන් තානාපතිවරයා ප්‍රකාශයක් කරනවා. He said, "How these have their own weapons. How the සටන්කාමීන් සතුව ඔවුන්ගේම ආයුධ පවතිනවා. ඒ නිසා අපගේ ආයුධ වලින් පමණක් නොවේ ඔවුන් මේ යුද්ධය සඳහා අවතීර්ණ වන්නේ. අපි කිසිදු විදිහකින් ඔවුන්ව මඟ පෙන්වීමක් සිදු කරන්න ලබන්නේ නැහැ. ඒ වගේම තමයි we are not commanding them. අපි ඔවුන්ට අනදීමක් සිදු කරන්නේ නැති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.